ආයුබෝවන් සුබ දවසක් හැමෝටම අපි දන්නවා අපේ රටේ අති බිහිසුණු මිනිස් ඝාතනයක් සිද්ධ වුණා දැනට අවුරුදු 4මාරකට විතර කලින් ඒ කියන්නේ 2020 අප්‍රේල් 21 වෙනිදා ඒකට කියනවා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය කියලා ඉතින් ඒ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විශේෂයෙන්ම ආගමික සිද්ධාත් ස්ථාන කීපයක එකවර බෝම්බ පිපිරුවා හෝටල් කීපයකත් ඒ වගේ ත්‍රස්ත ප්‍රහාරයක් මීට කලින් බිහිසුණු යුද්ධයක් තිබුණු අපේ රටේ සිද්ධ වෙලා නැහැ. එකවර මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වුණා. දරුවන්ට දෙමව්පියන් අහිමි වුණා. දෙමව්පියන්ට දරුවන් අහිමි වුණා. විශාල ආබාධිත ජනතාවක් ඉන්නවා. විශේෂයෙන්ම කතෝලික ජනතාව ඒකේ විශේෂ විශාල ප්‍රමාණයක් වින්දිතයන් විදියට ඉන්නවා තවමත්. එහෙම තියෙද්දී දැනට සුළු මොහොතකට ඉස්සරලා පිවිතුරු හෙළවුරුමිය කියන දේශපාලන පක්ෂයේ නායකයා උදිය ගම්මන්පිල මහත්මයා විශේෂ ප්‍රකාශයක් මාධ්‍ය සාකච්ඡාවක් තියමින් ඉදිරිපත් කරා බොහොම රහස්‍යගත කරුණු කීපයක් කියලා ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එදා ඉඳලා හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක් විසින් මං හිතන විදිහට කමිටු දෙකක් පත් කරලා ඒ කමිටු වල වාර්තාත් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වාර්තාවල තියෙන රහසිගත කරුණු තමයි මේ ජනතාවට ඉදිරි එළි දක්වනවා ඉදිරිපත් කරනවා කියලා ඉදිරිපත් කිරීමක් කරේ. හැබැයි ඉතින් ඒ ඉදිරිපත් කරපු කරුණු අපි බලපුවාම අපි දැනටමත් බොහෝ අය දන්න කරුණු. ඒ වගේ මේකේ කිසිම වැදගත්කමක් ජනතාවට තිබුණෙත් නැහැ. ඒකේ මේ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් විදියට සලකන අයට ඒගොල්ලන්ටත් කතෝලික ජනතාවටත් කතෝලික පියතුමන්ලාටවත් කිසිම වැදගත් වෙන තොරතුරක් එතන තිබුණේ නැහැ කියලා ඉතාම පැහැදිලි. අඩුම තරමේ ඒ පාස්කු ප්‍රහාරයට ප්‍රධාන වශයෙන් සමස්තයක් විදිහට චෝදනා එල්ලෙන මුස්ලිම් ඒ අන්තවාදී කණ්ඩායමේ යයි හඳුන්වා ගන්න දැනට චුදිතයන් විදිහට සලකන ඒගොල්ලන්ගේ පවුල් වලටවත් සාධාරණ කරුණු ඉදිරිපත් වුණාද කියන එක සැකයි. ඉතින් එහෙම තියෙද්දී මේ උදේ ගමන් පිළ කියන ඒ දේශපාලන පක්ෂ නායකයා ඒ විශේෂී කරුණු ඉදිරිපත් කරන රහසිගත කරුණු එළි දක්වනවා කියලා කළේ මොකක්ද දැනට දවස් කීපයකේ ඉඳලා වරින් වර මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ඒ කරපු නාඩගම නාට්‍යයක් විදිහට තමයි ජනතාව දකින්නේ. අපිටත් තේරෙන්නේ එහෙමයි. මොකද කිසිම වැදගත් කමක් තියෙන රහසිගත තියා ජනතාවට අබමල් රේණුවකින් තරම්වත් වටිනා කරුණු ඒකේ තිබුණේ නැහැ. අඩු ගානේ මොකද අපිට වැදගත් වෙන්නේ මේ දැන් ඒ දේ සිද්ධ වෙලා ඉවරයි. අපිට අවශ්‍ය වෙන්නේ එවැනි දෙයක් තවත් වරක් සිද්ධ වෙනවා නම් වෙන්න ඉඩ තියෙනවා නම් ඒ ගැන කල්තිය හඳුනා ගන්න ඒකෙන් බේරෙන්න පුළුවන් තොරතුරු අපිට තියෙනවද කියන එක අඩුම ගානේ එහෙම දෙයක්වත් එතන තිබුණේ නැහැ. ඉතින් ඒ මොකද කරේ ඒකෙන් අපිට දැනෙන්නේ දැන් මැතිවරණයක් තියෙනවා ඡන්දයකට ඉදිරිපත් වෙලා ඉන්නවා. මේගොල්ලෝ මේ කරන්නේ ඒ ඡන්දෙට මොනවා හරි දේශපාලන වාසි ගන්න. එහෙම නැත්නම් මේ අලුතෙන් පත් වෙලා ඉන්න ජනාධිපතිවරයා ඇතුළු ඒ බාරකාර ආණ්ඩුව අපහසුතාවයට ලක් කරන්න කරන උත්සාහයක්ද කියලා හිතෙනවා. රටත් ජනතාවත් සමාජයත් ව්‍යාකූල කරලා අවුල් භාවයකට පත් කරලා ඒ තුලින් යම් වාසියක් ලබා ගන්න උත්සාහ කරනවද නැත්තම් මේ සිද්ධිය සම්බන්ධයෙන් සැබෑම චුද්ධිතයන් ආරක්ෂා කිරීමේ යම් කිසි උත්සාහයක යෙදෙනවද කියන ප්‍රශ්නය මතුවෙනවා. නැත්තම් මේ අලුතෙන් පත්වෙච්ච මේ ආණ්ඩුව ජනාධිපති ආනන්ද කුමාර දිසානායක සහෝදරයා ඇතුළු ඒ ආණ්ඩුව දැනටමත් යම් කිසි විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා. ඊට පස්සේ නොවැම්බර් 14 වෙනිදායින් පස්සේ බිහිවන අලුත් ආණ්ඩුවෙන් ඒක තවත් විධිමත් කරලා ඉදිරියට අරන් ගිහිල්ලා ඒ සම්බන්ධව ජනතාව දැනුවත් කරනවා, කතෝලික සභාව දැනුවත් කරනවා, ඒ සම්බන්ධව විධිමත් විමර්ශනයක නියැලෙනවා කියලා තියෙද්දි, ඒ සම්බන්ධ පොරොන්දුවක් දීලා තියෙද්දි මේ දඟලන විදිහ, මේ නටන නාඩගම මොකද්ද කියලා අපිට පැහැදිලි මදි. ඇත්තටම මේක මේ එක්තරා විකාරයක් විදිහට තමයි ජනතාව දකින්නේ. ඒක පේනවා හොඳට ජනතාවගේ දැන් ඉදිරිපත් වෙන ඒ දක්වන ප්‍රතිචාර වලින් මේ සම්බන්ධව ධනාත්මක අදහසක් ඒ සම්බන්ධයෙන් උදේ ගම්මන් පිළලා සම්බන්ධයෙන් ජනතාව තුල නැහැ කියන එක.
ඉතින් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන දේ මොකද්ද කියන එක තවමත් හරියටම අපැහැදිලි. ඉතින් අලුත් ආණ්ඩුවට අපි නොවැම්බර් 14 වෙනිදායින් පස්සේ බිහි වෙන අලුත් ආණ්ඩුවටත් දැනට අනුර කුමාර ජනාධිපති සහෝදරය ඇතුළු ඒ ආණ්ඩුවටත් අපි ඉල්ලන්නේ ඔබගේ ඔබ මේ සම්බන්ධයෙන් ව්‍යාකූලභාවයට පත් වෙන්න අවශ්‍ය නැහැ, අපිට පේන්නේ නැහැ හැම වෙනවා කියලා. ඒගොල්ලෝ හොඳ ස්ථාවරයක ඉන්නවා. ඉතින් මේ කරන නාඩගමෙන් ඔබලගේ වැඩ කටයුතු අවුල් කරගන්නේ නැතුව හරි දේ හරි විදියට හොයලා බලලා ඒ සම්බන්ධව නිවැරදි තොරතුරු ජනතාවට දෙන්න, කතෝලිකි සභාවට දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා හරි දේ තෝරගන්න කලබල වෙන්න එපා. ඒක නිසා නොවැම්බර් 14 වෙනිදා තියෙන ඒ මහමැතිවරණයට මාලිමාවෙන් ඉදිරිපත් වෙලා ඉන්නේ අපේක්ෂකයන්ට වැඩි බලයක් ලබා දීලා පාර්ලිමේන්තු යවලා අලුත් ආණ්ඩුවක් ලොකු බලයක් සහිත වැඩි බලයක් සහිත අලුත් ආණ්ඩුවක් හදන්න ඒගොල්ලන්ට ඒ තත්ත්වය ලබා දීලා ඒ තත්ත්වය උදා කරලා දීලා අපි ඒගොල්ලන්ගේ සාධාරණ බලාපොරොත්තු වෙමු කියන යෝජනා ඉදිරිපත් කරමින් සමුගන්නවා. සුබ දවසක් හැමෝටම.